හොඳ ආත්මිකපි විදීමේ රැස්සවු ක් හැබවා ගාල්ල ප්‍රදේශයේ ශාස කරනවා ඔගලං ආශිර්වාද ලැබොයි කියලා නම සුති කරනවා අප සමගසාහභාගිවුණ සියලො දෙනාම මේ ස්ථානයෙන් ඒ වගේ ඔබගේ ශ්‍රමය මම අගය කරනවා මම සුතිකරනවා. මොකද ඒ අපිට මිල කරන්න බැහැ මම ස්තුතිකරත් මම විශ්වාස කරවා දෙවියන් වහන්සේ කරපු සේවේ උන්වහන්සේ දකිනවා උන්වහන්සේකට ඔබට අනිවාර්යෙන්ම විපාක දෙෙන්ට යනවා. දෙවියන් වහන්සේගේ වච්චනයෙන් අපට කියනවා අපි කරන හැම වැඩේකටම උන්වහන්සේ අපට විපාකදෙනවයි කියලා බ්‍රූ හයිවෙනි පරිච්ෂයේදේ දහවනි පදේ මම කැමැති ඒකෙන් ඔබට ඔබ ධෛරෙමත් කරන්න. එබරු හය දාහය මක්ටිසාල්ග මක් නිසාද නුඹලාගේ වැඩේද නුඹලා ශුද්ධවන්තයන්ට කලාවූ කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමේයට පෙන්නු ප්‍රේමේද මත්තක නැතිකරන්ට උන්හන්සේ අධර්මිෂ්ට නැත. නමුත් තුඹලාග නෙකිිනෙකා අන්තිමදක්වා බලාපොරොත්තුවේ නිසකකම සඳහා එම උත්සාහ වන්තකම පෙන්මනවාට අපි ආශා ඇත්තෙමු. ඉතිං ඔබ අන්තිමදක්වා. අවසානයේ දක්වා ඔබ මේ දිවීම දුවන්න මොකද ඔබ කරපු ඒ ඔබගේ ශ්‍රමයෙන් ඔබගේ වෑමෙන් උපකාරයෙන් කරපු ඒවාගේම ඔබගේ මුදල්වලින් ඔබ කරපු හැම සේවයක්කු දෙසාපිස්තුෘති කරනවා. දෙවියන් වහන්සේ තමයි ඔබට විපාක දෙන්නේ මොකද අපිට මේ පොලවේ අපි විපාක ලබන්නව සෙනගා ඒවිතරක්නෙවේ ස්ර්ගෙ තුන් වහන්සේ ඔබ වේෙනුවෙන් විපාක තැන් පත් කරතති බෙනොයි කියලා ම විශ්වාස කරනයිඉතින් මම ස්තුති කරනවා හැම කෙනෙකුටම ඒස්ථානයේ ආත්මක පි බිදීමේ රැස්වීම සාර්ථක කරගන්න අපිට දුන්නාව සහයෝගේයේ නිසා. එවගේම මේ උදෑස්සන අපි මම කැමති සාක්ෂියක් බෙදාගන්න ගිය සතිය මහිතනේ. බ ඇවිල්ලති නොද මදන්නන්නේ ක වචනයක් බඩ කොරවෙලා ඇතැම් බඩ අමාරුවෙන් තිබනේ බා සම්පර්යන සනයි කරමට නම්ම මට කිව් ඇතිම ක්්ාස කන ස්වාමන් වහන්සේ හපත් උන්වහන්සේ සුව කරන්නාව වෛද්‍යවරයානො. එවාගේම තව කෙනෙක් පොලො නරුවේ මට කවල්ල එකක් දුන්නායි ආක්ඥා කරගන්න ඕොනේ කියල බා හම්බයි ඉන්න මස හයක් විතර ඉති අයට බහු ේදනාව තිබුණා තුනටිය අමාරුවෝ තිබන ඉතින් මම යායක්ඥා කරාට පස්සේ මට නැවත කෝල්ල එකක් දිලකුව සම්පූර්ණම ස්වයි මොකද ඇයට දරුවන් දෙදනෙක්කින්නවායි දෙවැනි බාමයිඇයබඩේ හිටිය ඉති ඇක පුදුම වේදනාවක් මට ඒ අවස්ථාවේ තිබන මට දරාගන්න බැරි වේදනාවක් තිබන මුත්ස්වාමින්න් වහන්සේ යඥා කරාට පස්සෙමාව සුව කලා ොකදෑඇගේ ස්වාම්පුෘෂත් හිටියන ඔහුත්ඇව. එලියට ගිල්ලත් හිටියේති ස්තුතිකරා ස්වාමි වන්සගේ වචනය තිබෙන යහපත්කව නිසා. මම ස්තුතිකරනවා ඒ දේව වචනය වහන්සේ කියෙනෝ ගීතාවලියක සේවිස්. එකසි හතේ විසිවනි පාදය වඋ වහන්සේගේ වච්චනයවමින් උන් වහන්සේ අපව සුවකරන අපගේ වෛද්‍යවරයානො. ඉරිං අදදිනත් අපි බලමු අපි සාක්ෂීය වචනය කුමක් දැයි කියලා බලමින් සිටින්නේ. ගොද මනුෂ්‍යන් අපි සාක්ෂයක් වී සිටින් ඕනේ නිතරම අපගේ සාක්ෂි අපි රැකගන්න ඕනේ ඉතාම වැදගත් කවරුත් නොදක්කින අවස්ථාවේදී අපි මොනමගේ ජීවිතය අද ගත කරන්නේ. හරිම වැදගත් ම තර නිත්‍රම ඔබට නිත්‍ර මතක් කරන්නේ ඒ කනිසායි. මොකද අප මනු්‍ය නිදරයේේ ස්ථන ළலாம் ොද ථානක න්න පුළ. අපි ්‍රීතිෙන් ්‍රශන්සාව නස්කාරමින්. හොඳද චන කතා කරලා හි අප ඉන්න ළ මු බගේ වසේද. ොර ඔබ මනුෂ්‍ය අතර ඉන්න වේලාවේදී. ඔබ තනිවම ඉන්න වෙලාේද ඔබ මොනවගේ ජීවිතයක්ද ගත කරන්නේ දෙමනසකින් නැතන් දෙබඩි ජීවිතයක් ගත කරනවද ඒම ගත කරමින් සිටිනිවනක් ඒවැස් මූුණක් දාගනින්න්න ඕන ඒක අයින් කරන්න. කො ඒකා මාරුයි එක බයයි එක භයානකයි එතාම කවදහරි දවසක ඒ පාපයක් නම් ඔබ සංඟවාගෙන ඉන්නවානම් පාපේ ඔබ එලි කරල දෙයි. එනිසා ඔබ සාක්ෂීය වචනය රක්ෂා කරගන්න මේක තමයි සාක්ෂයේ වචනය සාක්ෂය වචනය ඔබගේ හදවතට ඇතුල් කරලා ඔබ සාක්ෂි කාර ජීවිතයක් ගත කරන්න. එක ජීවිත රටාවක්. ඒ ජීවිත රටාවක් කරගන්න මම කොහගියත් ම එකම පුද්ගලයක් එක ආකාරයට ජීවත්තෙරන. ගෙදර එක ජීවිතයක් සභාවක ජීවිතයක් රැකියා කරනස්ථානක ජීවිතයක් මනුෂ්‍යයන් ඒම කරනවා. වගේ ජීවතය ම දන්න ැටල් ිර ජීවිතයක් ගත කරනව මනුෂ්‍යන්ට පෙන්න්නන්න නමුත් අපි කාගෙන්ද ලකුල් ලබාගන්න මේ පොළවෙ ජීවත් වෙන්නේ අපි ගැලවීම ලැබූ නං ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය වෙනස් කළ උන්වහන්සේ අන්දුරන්ඩ ප්‍රථමේ අප ඒ වගේ ජීවත් වෙන්න තිබුණ ඒ වගේ තම අපි ජීවත් වනේ ඇතටම අන්දකාරය අපි දෙවන් වහන්සේ දන්නේ නැහැතින් අපි බොරු කිය කිය රැවට ලිකාර ජීවිතයක් අපි ගත්‍රාපි ඇතටම අපිවොම තමයි රවට්ටගත් කාවත් නෙවෙයි අපි කාවත් රවට්ටන්නේනේ අපි අපිවම රවට්ට ගන්නවා ඉතින් බයිබලය කියනවා අපි වපුරණ දේ අපි කපා ගත්තා ඉතින් දෙවන් වහන්සේ කියනවා ඔබගේ සාංක්ෂය ඔබ රැක ගන්න ඉතින් අපි ගේ සතිය බැලුවයි සුවාංසක ංක්ෂය ගැන ඉතින් අද අපි බලන් ගැනුවන් අපි කොහොමද ඒ හැම දේටම සාක්ෂිකාරයන්වෙන්නේ කියෙලා අපි ඊට සියල්ලෝ සාක්ෂිකකායද අපි දැක්කදේ තමයි සාක්ෂිකාරය කැන මොකද දැක්කදේ. කැන පෙෙනුණ දේ ඔහු අත්දුටුදේ යම්කිසි පලපුරුත් දක්තිබුණන මේ කෙන ගැන කෙනා තුළ දැක්කදේ තමයි ඔහු ප්‍රකාශ කරනය එක තමයි දෙවන් වහන්සේ අපට කියන්නේ ක්‍රියාපොතේ අපි දාකිනවා සබහාව ආරම්භ කලද්දීම. තුස් කියන ගෝලයා ඇත්තටම 예수සු වහන්සේව ප්‍රතික්ෂේප කළ නැත්තං යේ සු සහන්සේ තන්නේ නැහැයි කියලා තුන් වතාවක්ම දවුරුන්දීලා කිව්වා මමාදුරන්නේ නැහැයි කියලා. ඉතිං පේතුරුස් ඇත්තටම ක්‍රියාපොතයේ අපි දාකිනවා ඒ පේතුරුස් Yesසු වහන්සේ නාදුනයි කියලා කියපු පේතුරුස් ශුද්ධාත්ම බලයෙන් පිරුණට පස්සේ ඔහු වෙනස්සුනා ඔහු ඇත්තටම ඔහු කරපු වැරද්ද මතක් කලේ නැහැ හ මම වැරද්දක්ලා මම ඇතරම යසු වහන්සේව ප්‍රතික්ෂපරා ම දියවරුම් දීල ම මමාඳුරා නෑකිර කිවයි කියන වචනයක් වත්. අපි ශුද්ධාත්ම බෞතිීෙන් බෞතිස් මේ ලැබුවට පස්සේ පේතුරුස්ක වචනවලින්මත් ඔහු කියනවා පිදාීන්නේනෑ. මොකද පුතුමාකාර බලයකින් පේතුරුස්ක ජීවිතය වෙනස්සන. ඔහු පිරුණ ආත්මික තලේ ඔහු ඇතටම උසස්සු ජීවිතයක්. ජීවිතයකට ඇතුල්ලුණා. තින් ඇතරම ඒ පෙරලිය ඉතාම වැදගත් ඔබගේ ජීවිතේ. ඒ පෙරලිය ඉතාම වැදගතේ වෙනස්සවීම ශුද්ධාත්ම බලය නැත්තන අපේ ජීවිතය සම්පූර්ඩ වෙනස්සර. පුළුමනිින්ම පරිවර්තනය වෙන. ඔබට මම ප්‍රහසක් කියල දෙන්නම්. ඔබ දන්නේ නැත්තන් දේව කැමැත්ත මොකක්ද කියලා. මට තේරෙනෑ. මට තේරෙන්නේ මට තේරෙන්නෑ කියලා කියනය එකින් ඔබට කවදාවත් තේරෙන්නේෙනෑ. ඒහම නෙමේ. යිබල කියන අපටි අපිට ටේරෙනෙ නැතිනං අපි අන්න භාෂාවෙන් අපි ්‍යත්නා කරමු මොකද දේව කැත්ත මොකක් කියලා අපි දැනගන්නේ කොහොමද දෙවියන් වහන්සේ තුළ අපි පැවතීමෙන් උන්වහන්සේ සමඟ අපිඒ පංගු කාරකමය යෙදී සිටිනකොට දෙවන් වහන්සේ අපිට අපගේ හදවත්තුට ඇතුල් කරයි දේව කැමත්ත කියන්න මොකක්ද කියලා මොකද ඒ කැැත් කිරීමම වැද මේ පදට එන්න ඉස්ල මාසමක හරවන්න අපි කියෝ මුමකද මේවා ඉතාම වැදගත් බයිබ පද අපේ ජීවිතයට අපි අදාල කරගන්නේ. ම ඔබ විශ්මාස කරනවනං ඔබගේ මතු වනාගතේ යම් කිසි දෙයක් සිද්ධ වෙන්න ඕ වෙනසක් වෙන්න ඕනේ කියලා. ම දේව කැමැත්ත තුළ මම වෙනසක් මම දකිින් ඕොනේ කියලා. අන්‍ය භාෂාවය ජාතඥා කරන රෝම පොතේ අටවැනි පරිච්චේද මම නිතරම මේක මතක් කරන්නේ මකද මේක මගේ ජීවිතයෙත් ම මතත් කරගන්නවා අටවැනි පරිච්චයදේ අපි කියමුූ විසි හය සිට එලෙස්සම ආර්මයණන් වහන්සේ අපගේ දුර්මලකම්වලදී උපකාර කරන සේක ඔබ දුර්මලව සිටින අවස්ථාවේදී දෙවහන් වහන්සේගේ පලාදුව යන්නේ පා දේව වචනේ නොකියවා ඉන්නේ පා දේව වචිනය කියවන්න බෙනෙහි කරන්න ඔබගේ දුර්වල කමේදී කෞදෝපට උපකාර කරන්නේ දෙවියන් වහන්සේ. ඉදින් දුර්වල වේලාවේදී පාපයට ඇලෙන් ඇලි ගැලි ජීවතෙන්ෙන තැන පාපය සොයාගෙන යන් ප දුර්වල වෙනකොට මාංශය දුරල වෙනකොට පාපයට වැටිෙන තමයි. නමුත් අපි දුර්වල අවස්ථාවේදීඒ පාපේ ක්‍රියාව නොකර අපි දෙවියන් වහන්සේ වෙත දිවයාමු. උන් වහන්සේකින් උපකාර ලබාගමු. දදුරුවල ුණාම බැයි මනුෂ්‍යයන් වැැදි කරන්නේ. නමුත් මෙතන දෙවන් වහන්සේ කෙන ඔබගේ දුරුලකමේද මම ඔබට උපකාර කරන්න. ඉතින් කෙටිම කෙටි යාාත්ඥාව කරන ස්වාමිනිීමමට උපකාර කරන්න. ස්වාමිනිිමට උපකාරන්න හල්ම. ඉතින් ඒ උපකාරය ඔබ ලබද්දි ඔබ දකින්නේයනවා ඊළඟ කොටසිකි නෝ මක්න්‍යසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදැනිම. පාපේ තෘෂ්ණාවේඒ වගේ බලපෑමක් ඔබට ඇති වෙනවවා ඇතම් වැරදි දේවල් කරන්නට නොමගයන්ට මොකක් හරි ඔබ මිත්‍රයන් මො හරි කිව්වනම් බලපෑමක් ඇතිවුනානම් මොකක් හරි වැරදි දෙයක් කරන්න ඔබට බලපෑමක් එන්නකොට ඔබ දෙවියන් වහන්සේ වෙතට දිවයන්න. එතනකි නො යුතු ලෙස ම යක්ඥා කරන්න ඕනේ කොහොමද කියලා මම දන්නේ නෑ නමුත් එතනකි නො නමුත් ආත්මණන් වහන්සේම කිය නොහැකි කෙදිරී ගෑම් වලින් අප උදෙසා මැදහත්කම් කරනේක මොකතම කෙදරිී ගෑම් ක කියල ඔබකල්පනා කරයි ශුද්ධත්ම යක්ඥාකිරීම අන්‍ය භාර්ෂාවෙන් ඔබ යක්ඥාකිරීමේ ඔබ තරෙෙන් නෑ මොව ඔබ ඥා කරන්න කෙලා එක හොඳයි තේරෙන් නැතික අපි යාාඥා කරන්නේ අපි බලමුූ එතන කියවා ඒ ආත්මයණන් වහන්සේ දෙවියන් වහන්සගේ කැමැත්ත ලෙස. ආත්මණන් වහන්සේ මුණද කරන්නේ දේව කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්තම් කරන බැවින් සිත් විමසන තැනැන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක් දැයි තන්නස්සේක. මම දේව කැත්ත මොනාද කියලා දන්නේනෑ ම දේව කමැත්ත මනාද කියලා දන්නේ නෑ කිය කියන කෙනාට මේ පදේ ඔබ. දර ගහිල්ල තරනැ කන මේ පදේ මගේ අතිවානම් පදයක් කරගන්න මම හැමදාමාන්‍ය භාෂාවය යක්ඥා කරන දෙදන කියන්නේ දේව කැමැත්ත ඔබට දැනගන්න ඔන්නම් ඔබ ශුද්ධාත් මැනන් වහන්සගේ භාෂාවෙන් උන්වහන්සේ සමඟ සම්බන්ධම දල සිටනවානන් දෙවන් වහසට පුළලන් උන්වහන්සගේ සිත්තුවෙලි ඔබගේ හදව රැතුල් කරන්න උන්වහන්සේගේ අදහස් උන්වහන්සගේ කැමැත්ත උන්වහන්සේ ඔබේ ජීවිතයෙන් කුමක්ත කෙරෙන් දෝනය කියලා ගේ හදවතට ඇතුල් කරයි ඒ තරක්න වෙයි ඔබ යාාඥා කරද්දි ඔබට දෙවන් වහන්සේ යම්නම් දේවල් මතක් කරයි. නැත්තං ඔබගේ ජීවිතයට ඔබ දන්න නැති ආකාරයෙන් දොරටවියුත්ත කරයි. ොද මම එදත් කිව්වා මේ කතාව ගොඩක් වලාවට අපි දොරවල් අරින්න තැත් කරනවා. යම් කිසි දොරටුවක් වාලා තියෙනවන අපි තැත් කරනවා කොහොමට තට්ටු කරලා හරි ඒ ඇරගන්න. අපි අවශ්‍යන වගේ දොරවල් තට්ටු කරර සමල්ලාට දොර තට්ටු කරලා ඇරුන් නැත අපි කඩලා හරි කොහොමහරේ ඒක ඇරගන්න. එච්චර මහන්සි වෙන්නේ පා. දොරවල් ලරින් ඕෝන්නනෑ දෙවන් මහසේ ඔබට දොරට විවෘත කරයි ඔබා ්‍යභාශාව ්‍යයක්ඥා කරනකට ඔබට තියෙන නිකම්ම දෙව දොරලන්න හිටගන්න ඇතුවෙයි. එක උදාාරණයක් දෙවදස්සෙක් දුන්න ඒගොලන්ගේ ඒ නගරේ සුපමාකට්ටකක් තිබුනෑහ. ඒ සපමාකට් කෙල් විශාල සුපමාකට්ට එකක්ේ අලුතෙම ඒ ගොල් නගරේඒ සුපමමාකට ැල ති මේල ොක්කොම හරි සතු රුණා පටිදැ මේ සු මකට න්න පුොලො බඩු ගන්න කියලා. ඉතින් එක පාට මේ සුපමාකට්ක එලියට ඔහු මතනේ අඩිකීපයක් කලින් ඒ දොරළඟට මෙහහි මැවිල හිට ගත්තාම් දොරවල් දෙක විීදුරු දොරවල් දෙකම ඇරුණලු. යකන ! පලවෙනි සැරට ඔහු දැක්ේ දොරවල් දෙකම ඇරුණා. දොරදීන්නේ සාමානයින් අතන වගේ මේස්ථානයටනක දොරකම ඇතුන තිකකාවෙන් මට තිබුණ ඇතුලන්න විතරයි. අල්ලන්නවත්වොමනාවක් වුණේ නෑ දොරයි බේමැරුණම්. ඒම තමයි අපේ ජීවිතයට වෙන්න ඕනෙ. අපි දොරවල් කඩාබින දමාන අපි ඒවා තට්ටු කරන්න ඕනෑ දෙවන් වහන්සේ කියන ඔබ යම් ස්ථානක්‍රට ඔබ යම් දෙයක් විශ්මාස කරන ඔබ ලඟට එනකොටම දොරවලල් බේමරෙන්ටය. න්හන්සතමයි දොරටවාරිින් නමකද ඔබ නාා කලා ඔබ විශ්වාස කළ දෙවන් වහසේ කිය පුදේ ඔබ කමින් යනකොට. දෙවියන්හසේ දොරට ඔබ වෙනුවෙන් විෘත කරයි. ඉදින් අමාරු කරගන්න එපා ඔබගේ කිතුණු ගමන. දෙවන් වහන්සේ හපත් දෙවිකෙනෙකුන් වහන්සිට ඕන අපේ ජීවිතේ පාවිච්චි කරන්න නමුතුන් වහන්සගේ කැමැත්ත කරඩ අපි කැත්ත දැනගන්න ඕන ඉසල්ලාම බයිබෙලේ මෙතන කියනවා ආත්මණන් වහන්සේ දෙවියන් වහන්සගේ කැමැත්ත ලෙස. ඉතාම වැදගත්තඒක ආත්නනන් වහන්සේ දන්නවා දෙවියන් වහන්සක කැමැත්ත මොනවද කියලා. ඔබ වෙනුවෙන් මොකක්ද කැත්ත කියලා වෙන කෙනකු ඕනෙ නෑ. ඔබව වෙනුවෙන්. ඉති ඔබගේ ජීවිතයේ ඔබ දේව කැමැත්ත කරන්න ආශාවෙන් සිටිනුවන අන්‍ය භාෂාවෙන් යක්ඥා කරන්න කාලයක් ගත කරන්න පැයක්වෙන්න පුළන් පෑ දෙකක් වෙන්න පුළුව ගත කරන්න ඒ දෙවියන් වහන්සිට ඉට දෙන්න ඔබගේ මනස වෙනස් කරන්න. මොකද අන්‍ය භාෂාවෙන් කතා කිරීමේ හරිට ඔබ ඔබවොම චාජ කරනවාගේ. අපි දන්නවා ගොඩක් කලාට අපිළඟ ෆෝන් තියෙන හැම ගොඩක් කලාට ද බැට්‍රිවෙලින් තමමාපි යම්යම් දේවල් කරගන්න ඉතින් චාර්්්‍යක බැස්හම කෝල්ල එකක් ගන්න පුලුවන්ද කාටක් කෝල් කරන්න බැහ කිසිම කෝල් එකක් අපිට ගණඩ බෑ ෆෝර්න් එක සම්පර්ණම අපිගැනුද බැට්‍රි ඩවන් කියලා ඉතින් ඒ කියැන්නේ ඔබගේ ජීවිතයත් ඔබ දන්නවන දැන් මම චාජ්ල නැයි කියලා එෙනම් චාර්රකට ගන්න ඕනේ ඒ බලය ඉතින් ඒ මම කියන්නේ දෙමක ඊට වඩා උතුම් බලයක් අපි තුලති என்னන්නේ මේ බලයට වඩා උතුම් බලයක් අපි නිතරමර චාජ්ලයිඉන්න ඕන දෙවන් වහන්සේගේ වච්චනෙන් පූර් වෙලා පිඉන්න ඕනේ. එතකොට ඕඩම වෙලා වගදි කෞුරුහරි ඔබට අමතලකිවන මට යක්ඥා කරන ම පොඩ පොඩක්කින්න ම චාජ්ල එන්නම් ම චාජල නැහ කියල කියන්න අවශ්‍යතාවය නැහැ. ඔබ නිතරම සූදානම් සිටිනව උපස්ථාන කරන්න ඉති ශුද්ධවන්තය නුදෙසා ශුද්ධාත්මනන් වහන්සේ මැදිහත්කරු ලෙස්ස සිටිමින් ඔබ උදෙසා යඥා කරන ොමොකක් දෙයක්ඥා කරන ඔබ වැරදිතීරණ නොගනිමින්. හරිදේ තෝරගන්න වැරදි මාවත්වල නොයා හරි මාවත තෝරගන්න හරි රැකියාව තෝරගන්න ඉතාම වැදගත්. මඩමතකයි මගේ විවාහ ජීවිතය අපි දෙන්න විවාහ වෙන්න අපිට යාළවෙල හිටියට අවුරුදහයක් විවාහ වෙන්න බැරිවුණා. තින් ම ඒකාලෙේ පදේ දැන හිටිය අවරුදු පක්විතර ම ගැලුම් ලබ හිටිය එක්තකොටත් අවුදු පක්නුව මතින අවරුදු පහ පහක්විතර ලබල හිටිය තකොට මට මතකයි මේ පදේ දෙවන් වන්සේ මට මතක්කර. ඔබ යක්ඥා කරනකද ඔබට ඕනෙ දේව කැමැත්ත කරන්න. ි දෙට විවාහ වෙන්නත් ඕනෙ විවාහ වෙන්නත් බැහැ. ප්‍රශ්න රාශීකට අපි මුහුණු දුන්න. ත්‍රරමන් මට මතක් වුණා නෑ මම නිවාඩු අරගෙන මගේ ලීවකරගෙන මම සබහ වට ගිහිල්ලා. පැදක් කියලලා ම තීරණය කර ම යක්ාකනට අන්‍ය භාෂාවෙන් දිගට මට මත කර පැයි කියක් පම යක්ඥා කරද කියලා උදේ ඉඳලා දවල් කාලය වෙනකම් අන්‍ය භාෂාවෙන් දිගටම යක්ඥාක ක දෙක සිිට කෙනෙක්මට මතකත්නය කවුද කියලය එයා ඒ මමහිටපු සභාව එයා ඇවිල්ල එයා මාත එක්ක වාඩිවෙල මා සමග යක්ඥා කළ අන්‍ය භාෂාවෙන් එයා මට සහර දෙ වල්ලිඉගැන්නුවයි අවස්ථාවේද කියල දුන්නායට පස්සේ දිගටම ඇය මා සමඟ යක්ඥා කළ මට අ්‍යන්තරෙන් දැනුණා ආන්‍ය භාෂාවෙන් යාඥා කිය මම දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි මම යාඥා කරන්න එවිතරන්නවෙේ මම උන්වහන්සේ නිඩදිනවා යම් යම් දෙව සූදානම් කරන්න. මං වෙනුවෙන් එතකොට මම ඒස්ථානයට යනකොට ඉබේ මර දොරවල් ඇරෙන්ටයනවා. මම දොර අරින්නවත් ඕන්නේ අත තියන්නවත් ඕනෑ තට්ටු කරන්නත් ඕනෙනෑ යතුර පාවිච්චි කරන්න ඕනෙත්තැ මම ගල්ල එතන හිට ගත්තාම ඉබේ මේ දොරවල් ඇරෙන්ට යනවා තමයි සිද්ධ වනේ එකක සිද්දුනේ දෙැම්බර් මාසේ මට හොඳට මතකයි මම නිවාඩු අරගන මම යාඥා කර ඊළඟෞුරුද්දේ මාර්තු අන්තිම වෙනකොට අප්‍රෙල් මුල මම ගහෝනයිතිං අපිට බොහෝ දේවල් අපි තේරෙන් නැති වෙන්න පුළා කාලය ඇවෑමෙන් නැතංි බොහෝ කාලයක් යන දේවල් වට අපි කෙටි කාලයකින් වියන් වහන්සේ තුළ යාඥා කිරීමෙන් අපිට විසදුම් ලබාගන්න පුළවා. ඉතින් ඉතාම වැදගත් ඉතිං දෙවන් වහන්සේ මෙතනකි නො සිත් විමසන තැනැන් වහන්සේ කුමක් දැයි දන්නාසේ උන්වහන්සේ දන්නවා ඒවාගේම දෙවියන් වහන්සට ප්‍රේම කරන්නන්ට එනම් මුන් වහන්සගේ අභිප්‍රයලෙස ැඳවනු ලැබූවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දැනිමු. ති ඔබ හරි ආකාරය යාඥා කරාම දේව කැමැත්ත දෙවියන් වහන්සේ දන්නවා මොකක්ද කියලා හැම දෙයක් මෝභගේ යහපත සිද්ධෙන්ටයන. හැම දෙයක්ම අයහපත වනත් දෙවන් වහන්සේ යහපතට හරවයි. අපිීළංඟ සවත්තේ තව කොට සබ බලමු?